අයිබෝන් කියලා හැම දෙනෙම පිළිගන්නවා මගේ YouTube channel එකට Darkside Kure bro channel එකට වතාම අලුත් නම් channel එක තාම subscribe කරලා නැත්නම් channel එකට subscribe කරොත් තමයි මම දාන මේ videos වැඩගත් videos වල videos කින්ට එන්නේ හරි Canada ගැන අර videos මම කලින් කතා කරලා තිබුණා මේ ECA කියන්නේ educational credential assessment form එක එක ගන්න ඕනේ WES world education service කියන institute එකෙන් එතකොට මම කලින් කතා කරා A level තියෙනවා නම් ඒගොල්ලන්ට ගන්න පුළුවන් කියලා දැන් O level තියෙනවා නම් ඕ ලෙවල් වුණත් හොඳ රිසල්ට් එකක් තියෙනවා නම් ඒක ගන්න පුළුවන් 2001න් එහා පැත්තේ උඩ 2001න් උඩ 1 2 3 ඒ විදිහට උඩ කට්ටිය ඕ ලෙවල් හෝ ඒ ලෙවල් කරලා තිනුනේ ඒගොල්ලන්ට ඔන්ලයින් ගෙදර ඉඳගෙනම ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් এডুকেশন ডিপার্টমেন্ট එකට රික්වෙස්ට් කරලා ඒ හරහා ඒගොල්ලන්ට යවන්න පුළුවන් WES එකට හැබැයි රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් ගන්න ඕන WES එකේ ඒකනම් මම වීඩියෝ එකක් වෙනම කතා කරලා තියෙනවා රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ගන්න විදිය මේ වීඩියෝ එක පල්ලෙහැන් ඒ ලින්ක් එක දාලා තියන්න ඒකත් බලන්න. ඒකට ඒක බලලා මේක බලුවාම ඕගොල්ලන්ට පුළුවන්. මම ස්ක්‍රීන් රෙකෝඩ් එකක් කරනවා මේක කොහොමද ගන්න කියලා এডুকেশন ডিপার্টমেন্ট එකට රික්වෙස්ට් කරලා මගේ ඕ ලෙවල් ඒ ලෙවල් මෙන්න මේ WES එකට යවන්න මෙන්න මගේ රිෆරන්ස් එක මේ විදිහට කියලා. ඔන්ලයින් අයට. හරිද? ඒ වගේම 2000ට පල්ලෙහාය 2000 1999 ඒ වගේ ඕ ලෙවල් ඒ ලෙවල් කරලා තියෙන අය ඉන්නවා නම් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මැනුවලි මැනුවලි කරන්න ඕනේ ඒගොල්ලෝ এডুকেশন ডিপার্টমেন্ট එකට රික්වෙස්ට් කරලා ඒකෙන් ඒගොල්ලෝ ඒ සහතිකේ print කරලා ඔක්කොම list කරලා කතා කරන ඕගොල්ලන්ට email එකක් එවන්න reference number එකක් එක්ක courier service එකක් arrange කරන්න කියලා එතකොට ඕගොල්ලෝ courier service එකක් arrange කරලා ඒ courier service එකට කියන්න ඕනේ এডুকেশন ডিপার্টমেন্ট එකේ මෙන්න මේ reference number එකට අදාළ මේ මගේ සහතික ටික තියෙනවා ඒක අරගෙන ගිහිල්ලා WES එකට send කරන්න කියලා හරිද මේ manual කරන්න තියෙන්නේ 2000 1999 මෙන්න මේ පල්ලෙහාට හරි ඒ පල්ලෙහා ඕ ලෙවල් ඒ ලෙවල් කරපු කට්ටිය ඉන්නවා නේද උදාහරණයක් විදිහට ඔයාට යවන්න ඕනේ ඕ ලෙවල් එකත් ඒ ලෙවල් එකත් දෙකම ඔයා ඕ ලෙවල් එක කරේ 1999 ඒ ලෙවල් එක කරේ 2001 ඒතර ඒ ලෙවල් report එක ඔයාට පුළුවන් online යවන්න හිට ඕ ලෙවල් එක ඔයා request කරලා courier කෙනෙක් arrange කරලා එහෙම තමයි යවන්න වෙන්නේ හරි ඒ ගැන අපි කතා කරමු දැන් හොඳම දේ තමයි ඕ ලෙවල් තියෙනවා නම් හොඳ result එකක් WES එක ගන්න පුළුවන් එන්නේ evaluation එක secondary school diploma කියලා ඒක ඇති කැනඩාවේ job එකකට apply කරන්න A level තියෙනවා නම් A level විතරක් දාලා වුණත් ඒක ගන්න පුළුවන් එතකොට එන්නේ university preparatory කියලා ඒකත් ඇති කැනඩාවේ job එකකට යන්න මේ ECA level ඉතාමත් වැදගත් කැනඩාවේ job එකකට යන්න IELTS ECA දෙක තියෙනවා නම් මම කිව්වා job offer එකක් තියෙනවා නම් හරිම ලේසි කැනඩාවට apply කරන්න job එකකට ඉතින් මෙන්න මේ ගැන තමයි විස්තරයක් මට කතා කරන්න ඕනේ මම ලොකු අප්ඩේට් ඔයගොල්ලන්ට දෙනවා හරි මේකෙන් එහා පැත්තේ අපි ස්ක්‍රීන් රෙකෝඩ් එක බලමු හරි දැන් බලන්න මෙතනින් ඔයගොල්ලෝ Google එකේ Department of Examinations කියලා ගහන්න මෙන්න මෙතන එන එක මේක ක්ලික් කරන්න ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙහෙම එනවා මේගොල්ලන්ගේ සයිට් එක මෙතන Certificate Verification of Results කියන ක්ලික් කරන්න ඊට පස්සේ මේක ක්ලික් කරන්න Request Certificate කියන එක නැවතත් ආයෙක ක්ලික් කරන්න ඊට පස්සේ NIC නම්බර් එක ගහන්න තියෙනවා මෙතන අපි NIC නම්බර් එක ගහමු මේ 82 68 මම මේ දන්න කෙනෙක්ගේ මේ online education department එකට අදාළ details ගහන්නේ මගේ details නෙමෙයි 408 ගහමු 54 right ඔර මොබයිල් නම්බරය මෙතන අපිට වැඩ කරන ටෙලිෆෝන් නම්බර් එකක් දාන්න ඕනේ මොකද හේතුව තමයි ඒ නම්බර් එකට එනවා OTP කෝඩ් එකක් හරි ඒ කෝඩ් එක ගහලා තමයි ඉස්සරහට යන්න පුළුවන් අපිට ඊමේල් ඇඩ්‍රස් එකකුත් දෙන්න පුළුවන් ඊමේල් ඇඩ්‍රස් එකකුත් අනිවාර්යයෙන් එතන ඊමේල් එකටත් එනවා ෆෝන් එකට ආවෙ නැත්නම් ඊමේල් එකට හරි එනවා @gmail.com right කුරෝඩ ලයිට් ඇට් ජීමේල් ඩොට් කොම් අයි ඇග්‍රි කියන මෙතන ටික් කරන්න ඊට පස්සේ මෙතන ටික් කරන්න දැන් මෙතනට ඇවිල්ලා නෙක්ස්ට් එකට යන්න හරි වී ආ සෙන්ඩින් යූ ඇන් ඕටිපි කෝඩ් වී ආ ඊමේල් ඕ එස්එම්එස් වී ඊමේල් ඇන් එස්එම්එස් හරි දෙකටම එනවා කියන එක හරි දැන් මට මෙතන ගිහිල්ලා මේ කෝඩ් එක ගහන්න ඕනේ අපි බලමු මගේ ඊමේල් එකට ගිහිල්ලා ඇවිල්ලාද කියලා এডুকেশন ডিপার্টমেন্ট එකෙන් දැන් ඇවිල්ලා තියෙන්න ඕනේ. දැන් මේක කලින් ආපු එකක්.
මම මේ ටෙස්ට් කරන්න කලින් ආව එකක් බලමු. දැන් තව එකක් ඇවිල්ලා තියෙන්න ඕනේ. මේ වෙනකොට එන්න ඕනේ. තාම නැහැ. අපි අපහු බැග් ගිහිල්ලා බලමු. මෙතනින් මම නැවතත් මේ Gmail කියන එක ක්ලික් කරන්නම්. රයිට් මේ ඇවිල්ලා තියෙන්නේ ඒක තමයි. හරි ඩිපාර්ට්මන්ට් ඔෆ් එක්සමිනේෂන් එකේ මෙන්න මේ නම්බර් එක ගහන්න ඕන. 5585. මෙතන ගිහිල්ලා ඉවරලා 5585 කාලි ඉවරලා මෙතන සබ්මිට් කියන එක ක්ලික් කරන්න. සබ්මිට් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට මෙන්න මෙහෙම එනවා. හරිද? එක්සෑම් එක ඔලෙවල් ද ඒලෙවල් ද කියන එක තීරණය මේ ඔයගොල්ලෝ සිලෙක්ට් කරන්න. මම මේ කෙනා ඒලෙවල් කරපු එක්කෙනෙක් 2001 ඒලෙවල් කරපු එක්කෙනෙක්. ඔන්ලයින් ගන්න පුළුවන් ඔන්න හොඳට මතක තියාගන්න. ඒ 2001න් පස්සේ හොඳින් ඕ ලෙවල් හරි ඒ ලෙවල් හරි 2001න් පස්සේ කරපු අයගේ ඒව තමයි මෙතනින් ගන්න පුළුවන් ඕ ලෙවල්. කෙලින්ම වෙස් එකට යවන්න පුළුවන් වෙන්නේ. වෙස් එකේ රෙජිස්ටර් වෙන එක ගැන මම ඕගොල්ලන්ට කියලා දීලා තියෙන්නේ. ඒක මගේ channel එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මගේ channel එක වාට මෙතනින් හොයාගන්න පුළුවන්. මෙහෙම ගිහිල්ලා මෙතන YouTube එකේ ඔයගොල්ලෝ search කරන්න කූරේ බ්‍රෝ කියලා සර්ච් කරන්න. එතකොට ඔයගලන්ට මගේ channel එකේ මට බලා ගන්න පුළුවන් කොහෙද මේ channel එක. මෙතනින් ඔයගලන්ට මේ වීඩියෝ කියන එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. වීඩියෝ ටැබ් එකට ගියාට පස්සේ මගේ මේ තියෙන වීඩියෝස් ඔක්කොම පේනවා මෙතන. ඒ ඔයගලන්ගේ කැමති මේකට අදාළ මම මේ කතා කරපු එකේ වීඩියෝ එක ඔයගොල්ලෝ මේව කරගන්න. හරිද? හරි දැන් මෙතන ඉන්ඩෙක්ස් නම්බර් එක දාලා සේව් කරනවා. සෝරි කන්ෆර්ම් කරනවා. කන්ෆර්ම් කරාම මෙහෙම එනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ විස්තරෙත් එක්ක. ඊට පස්සේ මෙතනින් කන්ෆර්ම් කරගන්න. මෙතනිනු ගිහිල්ලා මෙන්න මේක සිලෙක්ට් කරගන්න. හොඳේ මෙතන එකක් කියලා දාලා එකයි කියලා දාලා මෙතනින් ටික් එක දානවා. එච්චරයි. හරි ඊට පස්සේ මෙතන කන්ෆර්ම් ඇන් ප්‍රොසීඩ් කියලා දානවා. මෙතන රුපියල් 600යි ගාන. මෙතන ස්පීඩ් පෝස්ට් EMS යාමේල් එක ප්‍රොසීඩ් කරන්න මේ ඉස්සරහට යන්න ඕනේ ඔගොල්ලෝ. හරි මෙතන අර ඇඩ්‍රස් එක දාන්න ඕනේ වෙස් එකේ. රෙජිස්ට්‍රේෂන් එක ගත්තාම ඔන්න බලන්න මේ අදාළ කෙනාගේ මෙතන මේ ස්ටේටස් ඔන් හෝල් කියලා තියෙන්නේ. මොකද දැන් මේ වෙද්දි රෙජිස්ටර් වෙලා විතරයි දැන් මේ ඩොකියුමන්ට්ස් යවන්න හදන්නේ. මෙහෙන් පහළට යනකොට මේ view mailing address කියලා එක තියෙනවා. මෙන්න මේක කොපි කරගෙන මේක කොපි කරලා මෙතන පේස් කරන්න. මෙතන විස්තරය දොර කන්ටැක්ට් නේම් එක විදිහට යන්න ඕනේ. මෙන්න මේක. හරිද? එතකොට මේකේ තියෙන වෙස් එකේ අපි දාමු ඔයගොල්ලන්ගේ මෙන්න මේක. හරි උඩම එකට මෙන්න මේක පුරවන්න. හරිද? උඩම එකට මේක පුරවන්න. කොපි මෙතන ගිහිල්ලා පේස් කරා. කන්ටැක්ට් නේම් කියන එකට ඒක. හරිද? කන්ට්‍රි එක කැනඩා කියන එක දාගන්න. හරිද? සී අකුරු ගහපු ගමන් එන්න ඕනේ කැනඩා. අපි බලමු කැනඩා. හරි දාගත්තා. ඇඩ්‍රස් ලයින් 1 කියන එකේ ඔගොල්ලෝ මෙතෙන්ට ගිහිල්ලා ඇඩ්‍රස් ලයින් 1 කියන එකේ මේක දාන්න. කොපි කරන්න මෙතන ගිහිල්ලා පේස්ට් කරන්න. හරි පේස්ට්. ඊට පස්සේ මෙතන පහළට එන්න ඇඩ්‍රස් ලයින් 2 එක ඕන නම් දාන්න පුළුවන්. නැත්නම් නිකන් ඉන්න පුළුවන්. අපි ඒත් ඕන නම් අවශ්‍ය නම් මෙන්න මේක ගිහිල්ලා කොපි කරලා මෙතන දාන්න. හරි මෙතන දාන්න. හරි මෙතන දාන්න පේස් කරන්න. ඊට පස්සේ මෙතන සිටි එක දාන්න. දෙන්නම ගිහිල්ලා ගොල්ලන්ට යන්න පුළුවන්. මෙතන මේ තියෙන්නේ මේ මාකවින් කියන එක දාන්න පුළුවන්. මේක. හරි මේ තුන පිළිවෙලට මෙහෙම දාගෙන යන්න. හරි මම මෙතන මොකක් කරේ මේ ස්ටේට් එක ප්‍රොවින්ස් කියන එකටත් ඔයගොල්ලන්ට ඕන නම් අර ඒක පිළිවෙලට දාගෙන යන්න පුළුවන්. පල්ලෙහාට සිප් කෝඩ් එකක් මොකක් කරේ දාගෙන ගිහිල්ලා. හරි මෙතනදී මෙතන සබ්මිට් කරන්න. හරි රික්වෙස්ට් එක්සෑම් සර්ටිෆිකේට් කියලා මෙහෙම එනවා. මෙන්න ගාන 3465. ඊට පස්සේ මෙතනින් යනවා ප්‍රොසීඩ් ටු පේමන්ට්ස් කියတဲ့කට. ප්‍රොසීඩ් ටු පේමන්ට්ස් ගිහිල්ලා ඉවර වෙලා ඔගොල්ලෝ මෙන්න මේ
දෙකෙන් එකක් සිලෙක්ට් කරගෙන මෙතන වීසා මාස්ටර් කාඩ් හරි මොකක් හරි සිලෙක්ට් කරගෙන මෙතන ප්‍රොසීඩ් කරන්න. හරි, ප්‍රොසීඩ් කරලා මෙතන ඉස්සරහට යන්න. ඔච්චරයි ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට ඊමේල් එකක් එවි. එතනින් පස්සේ ඕගොල්ලන්ගේ සර්ටිෆිකේට් එක කෙලින්ම වෙස් එකට ඕගොල්ලා මේ এডুকেෂන් ডিপার্টমেন্ট එක හරහාම ඒගොල්ලෝ යවනවා. හරි, එතකොට ඒගොල්ලන්ට ගියාට පස්සේ ඒගොල්ලෝ මෙතන දැන් ස්ටේටස් ඔන් හෝල් කියලා තියෙන්නේ. ඩොකියුමන්ට්ස් රිසීව්ඩ් කියලා වැටෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඕගොල්ලන්ට රිපෝට් එක ඉෂුව කරනවා. ඊට පස්සේ ඉෂුව කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ PDF ඩොකියුමන්ට් එක මෙතනින් view PDF කියලා එනවා. ඒක view කරලා ගන්න පුළුවන්. ඒක තමයි ඔච්චරයි කරන්න තියෙන්නේ ඕගොල්ලන්ට. හරි, එහෙනම් හැමෝටම ජය වේවා, සුබ දවසක්.